දේශපාල තත්ත්වය ගැන උඩින් උඩින් කතා කරන මිසක් ගැඹුරට ගියේ නෑ. කතා කළා දේශපාල තත්ත්වය උඩින් උඩින් ගොඩක් කතා කරලා දේවල් ගැන. දිනේෂ් කුණවර්ධන මහත්තයා මගේ ගොඩාක් කාලයක් ඉඳන් මගේ මිත්‍රයෙක් ගලිකස. එතුමගේ පවුලේ කට්ටිය එක්කම. ඉතින් එතුමා එක්ක මම ඉස්සර මට ගන්නේ එතුමා ගෙදරට ඇවිදලා යනවා. මොකද එතුමාගේ එහෙම එන්නේ අපේ ගෙවල් කොහොම ළඟින් සමහරක් වෙලාවට ඒ ගෙදර ඉන්නකොට මම ඇවිදන් යන දවසුත් තිබ්බච්ච මිත්‍රයි අපි. ඉතින් එතන මිත්‍රකමක් තියෙනවා. හැබැයි ඒ හැරුණකොට අපි මේ දේශපාලන තත්ත්වය ගැන කතා කරන්න හෝ ඒ මුළු මට බලපෑම් කරන්න හෝ මම රහසාකච්ඡාවක් අපි තියන්නේ නෑ. මිනිස්සු දහහක් විතර ඉස්සරහා ඒ උත්සවේ මිනිස්සු දහහක් විතර හිටියා. මේ පොල්තේ පාන පත්තු කරන එක තමයි මේ පින්තූරයක් කරගෙන මේ දාන්නේ මාධ්‍යයට මේ යනවා කියලත් නෑ. ඒ ඒ අර්ථය නොකිය මිනිසුන්ට කියනවා. මෙයා ආයි යන්නේ නැහැ මේ නැවත නැවත ගියා කියලා ඇත්තටම මේ මාධ්‍යයේ නිර්මාණයක් මම එක පාරයි ආණ්ඩුවට එක්ක වුණේ. එක පාරයි ආණ්ඩුවේ ඉවත් වුණේ. ඒ ඉවත් වුණේ ආණ්ඩුවට බෞද්ධයක් නැහැ කියලා කියනකොට ඒක ජීවිතය අනුකූල නැහැ කියලා දැන් ජීවිතය නැති ආණ්ඩුවක මට ඉන්න ඉන්න බැහැ උඩල් ඒක ඉතාමත් ඒක විවාදය වෙනවායි කියලා අපිට පේනවා. නැත්තම් වසංසෙන් නැක මාතෘකාවක් දෙන්න ඕනේ දවස් ඉච්චල ගන්න ප්‍රධාන මාතෘකාව දැම්ම දවස් ගන්න මට හොඳයි. ඉතින් ඔය දේශපාලන චරිතයකට ඒක හොඳයි. ඒක නරක මීඩියා එකක් කියලා දැන නැහැ දේශපාලනින් කෙනෙකුට. මීඩියා එක ඉන්න එක තමයි හොඳ. ඒක මට ප්‍රශ්නයක් නැහැ. මා මාතෘකාවක් කරලා දුන්නා. තව මාසෙක උනත් මාතෘකාවක් කරලා දුන්නා. මට ගැටලුවක් නැහැ. මම ඒකට මුහුණ දෙන්න මට ශක්තිය තියෙනවා. ඔකට මුහුණ දෙන්න මම ඔකට බයක් නැහැ. මට තිබ්බ එකම තනගාටුව තිබ්බ එකම දුක දුකයි තිබ්බ එකම කිව්වේ මේ මොනවා වුණත් අපි දේශපාලන විරුද්ධ වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයයි මෛත්‍රී පාරිශ්‍රමයෙන් මහත්තය මට උදව් කරා. ඒක ආපහු බාර දීම ඒගොල්ලෝ අපහාසයක් හැටියට බාර ගත්තද මන්දර මම හිතන්නේ මම අද කතා කරේ මට තිබුණා එහෙම අදහසක් නැහැ කියලා. එහෙම වුණා නම් මම ඒක බලාපොරොත්තු වෙන්නේ මට උදව් කරපු මිනිස්සු ප්‍රේම කරන්න. ඒකයි මට තිබුණේ. එදා මට තිබුණා මම මේ හැටයිල කරපු මට තිබ්බ එකම ප්‍රබල කනගාටුව මට උදව් කරපු මිනිස්සුන්ට පයින් ගහනවා කියලා දැද්ද මේ මං කරන්නේ කියලා. එච්චරයි මට තිබුණා. නැත්තම් ඒ හැරෙන්න මට වෙන කිසිම අපහැදිලිතාවයක් පිටුපත් තිබුණේ. ඒව කියන්න බෑ. ඒව කියන්න. ඒව බලමු ඉදිරියේදී අපිට ඒ වෙයි වෙයි කවුරුත් කරන්නේ. දැන් මම පස්සේ පාර්ලිමේන්තුවේ ඇත්තටම මම මාධ්‍යයට හැමදාම ඇත්ත කතා කරන මිනිස්සේ මොනවා වෙනවද කියලා මට තේරෙන්නේ නැහැ. ඒක තමයි මට කියන්න තියෙන්නේ. මොකද මෙතන අපි බෞද්ධයන් පෙන්නනවා අත්තම අනුමැතිතුමාගේ ගමනින්ද මාධ්‍යය ඉන්නවා. ජනාධිපතිතුමා කියනවා රණී වික්‍රමසිංහ මාත්‍රය වෙනුවෙන් කෙනෙකුට අගමැතිකම දෙනවායි කියනවා. ඒක කියන එක එක කතා කියන්නේ මේ වලින් ව්‍යාකූල තත්ත්වයක්. ඉතින් මගේ මට ඇත්තටම ඔබ සමහරක් මම මාධ්‍ය ගන්නකොට මොකද මේ රටේ වෙන්නේ මට තේරෙන්නේ.